ඖෂධ වෙළඳාම කියන්නේ ලෝකේ ඉතාමත්ම ලාභ ලබා දෙන ව්‍යාපාරයක්. සමහර අවස්ථාවලදී අවයවද වෙළඳාමට විතරක් දෙවෙනි කියලා කියන මේ ව්‍යාපාරය. ඉතින් මේ විදිහට මේ ලාභ ලබා දෙන ඖෂධ වෙළඳාම, එහෙම නැත්නම් එක අවස්ථාවකදී මේක හඳුන්වන ඖෂධ ජාවාරම කියලා. මේ தত্ত্বය බොහොම සක්‍රීයව පැවතිච්ච අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ ටිකක් වෙනස් දෙයක් සිද්ධ වුණා. සේනක බිබිලේ මහතා සහ ඔහුගේ ප්‍රතිපත්තීන් තුල, ඔබ සහෝගේ කණ්ඩායමේ ප්‍රතිපත්තීන් තුල ලංකාවේ ඇති වුණ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඒ වගේම ඖෂධ ප්‍රතිපත්තිය ඔහු ලෝකෙටම අරගෙන ගියා. නමුත් ඔහුගේ අවසානයේ අපි කිසිගුණුවත් හිතාගන්න බැරි විදිහ අවසානයක් ඔහුට උදා වුණේ. නමුත් මේ කතාවේ ජීවමාන සාධක අපිත් එක්ක තවමත් ජීවත් වෙනවා. ඉතින් එදා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සම්බන්ධීකරණ නිලධාරියා වෙලා හිටියේ උපසේන ජයරත්න මහතා. අද ඔහු අපිත් එක්ක ඉන්න මේ අතීතය සහ අද දවස ගැන කතා කරන්න. ඇත්තටම කොහොමද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ වෙන්නේ? කොහොමද ඒක පටන් ගන්න සිදුවීම? පටන් ගන්න හේතුව උනේ 1970 කේ ඇත්තේ සමගි පෙරමුණු රජයට බලයට පත් වුණාම ඊළඟට ඒ පෙරමේක මේක ප්‍රතිපත්තියක් තිබුණා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන්. ඒකදී නිදහස් සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් මහාචාර්ය සේනක බිබිලිත් දොස්තර එස්.ඒ. වික්‍රමසිංහත් පත් කරා වාර්තාවක් සකස් කරන්න කියලා. ඒ දෙන වාර්තාව සකස් කරා. සකස් කරා 71 වාර්තාව ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට පස්සේ වාර්තාව අනුව රජින් කැබිනට් එක තීන්දුව කරා මේකට සන්තාප බිහි කරන්න කියලා. ඒ අනුව තමයි රාජ්‍ය අවසන්තාව බිහි වුණේ. රාජ්‍ය අවසන්තාවේ ප්‍රථම සභාපතිවරයා වුණේ මාචාර්ය සේනක බිබිලි. අපි අහලා තියෙන ලස්සන කතාවක් අපූර්ව දෙයක්. දැන් ඔබතුමා එතෙන්ට යනවලු යම්කිසි අහඹු අවස්ථාවකදී මේ සාකච්ඡාව සිදු වෙන අතරතුර හරි අහඹයක්ලු මෙතෙන්ට සම්බන්ධ වීම මොකක්ද උනේ? නෑ, එහෙම නෙවෙයි. ඒකට සන්තාව ආරම්භ වෙන අවදි වෙනකොට මම ඒකට හිටිය වාණි සංස්ථාවේ සේවකරේ. නමුත් වාණි සංස්ථාවේ 69 සිදුවිච්ච ස්ට්‍රේක් එකක් නිසා මට සිද්ධ වුණා කොළඹ ඔෆිස් එකට එන්න. ඒ කොළඹ ඔෆිස් එකට ආවේ වනසන්තා හිටපු සභාපති, ඒ අධ්‍යක්ෂ මණ්ඩලය, හිටපු ප්‍රධාන පෙළේ නිලධාරීන් ඔක්කොම තමයි කොළඹ ඔෆිස් එකට. ඉතින් 70 අර 70 වෙනකොට 70 මහමැති වෙනදී ඒ සියලු දෙනා කොළඹ හිටියා. වැඩ කරා මහමැති සමගින් බලයටපත් වුණා. බලයටපත් වුණාම අපිට අපේ සංපත්තුනේ ඇමති විදිහට ටීබි සුමසිංහ මතමයි මෙහා විද්‍යා තාක්ෂණ විද්‍යා තාක්ෂණ කර්මාන්ත ඇමති වුණේ. එතකොට වාණි සංස්ථාව එයාගේ යටතේ ගියා. ඉතින් අපි ඉල්ලීමක් කරා, සදා අපි යන්න ඕන වාණි සංස්ථාවට. ඉතින් එයාගේ කැමැත්තක් දැක්වුවේ නැහැ ඒ ගැන. දැක්වෙකෝ අයින් වෙනවා. හැබැයි මේ වැඩ වජින තුරුදී යම් කිසි තීරණාත්මක තීන්දුවකට එන්නේ නැති. ඇවිල්ලා අපිට කිව්වා, නෑ නෑ ඔයගොල්ලෝ අපි හොඳ තැන් හොඳ ආයතනකට පත් කරනවා ඉවසල ඉන්න කියලා. කියලා ඒ වගේ අන්තිමදී මට කිව්වා ඒ අය අලුතෙන් බිහි වෙන සංස්ථාතිනේ ඒවට දාන්න කියලා. ඉතින් හැම සංස්ථාවලටම මේ පරම මට සිද්ධ වුණා. අලුතෙන් ග්‍රැෆයිට් කෝපරේෂන්, සෝල් කෝපරේෂන්, ටෙක්ස්ටයිල් කෝපරේෂන් හදපු හැම තැනටම අපි හිටපු අය එක එක කෙනා හතර පස් දෙනා දැම්මා. දාලා හුඟක් අඩු අන්තිම ඉතුරු වුණේ අපි හතර පස් දෙනෙක් තමයි ඉතුරු වුණේ. ඉතින් ඔබතුමා එදා ඒ ඓතිහාසික මොහොතේ කොහෙද ගියේ, මොනවාගේ අරමුණකින්ද? එතකොට මම අතවසේ ඒ වකවානුව තුළ මම හිතුවේ මේ කරුමා තමන්ස අංශයේ මම වැඩ කරා කියලා. වැඩ කරගෙන තව චාර්ල් සබ්ජෙක්ට් එක මාසෙ යටදී මෑට අධ්‍යක්ෂ ජෙනරාල් ඉදිරියට වැඩ කරේ. ඉතින් යාගේ ওই සන්තාපි මේ හදනකොට එහෙම ගැසට් නිවේදනය කරන මම තමයි කියලා උදව් වුණේ. මම ඒව කරන්න හිටියා කියලා අන්තිමේදී මේ අමාත්‍යංශෙන් මේක රාජ්‍ය ඖෂධ නීති සංස්ථාව ගැස නිවේදනය නිකුත් කරා. ඒකටම සහභාගී වුණා මම මේ ගවර්නමන්ට් ප්‍රින්ටින් ඔෆිසර් කියලා ඒවත් කරලා. අන්තිමේදී මම එදා ගියා අමාත්‍යංශට. ගියා කියන දොරකට ගිහලා යනකොටම බිසිරු මහත්තයත් ඇවිල්ලා කාර් එකෙන් බැස්සා. මොන අමාත්‍යංශයටද? කර්මාන්තා විද්‍යාකරතු අමාත්‍යංශේ. ඉතින් එතකොට අභිසර මහත්තයව උපසනේ උදේ පාන්දර මං කොහොමද හම්බෙන්නේ නැහැ කියලා. එහෙම කරනකොට ටීවී ඇමතුමත් ඇවිල්ලා කාර් එකෙන් බැස්සා. එයාත් මගෙන් කොහොමද තමයි උදේ පාන්දර මං කොහොමද අභිසර මහත්තය නේ. එතකොටම අනිකාර අනිත් පැත්තෙන් ඇවිල්ලා බැස්සා සේනක බිබිලි මහත්තයා. එයාත් බැලලා කවුවා තේ මං සුභ මහත්තය කිව්වා සුභී මං ඊයෙ තමයි ආවේ ලංකාවට. එතකොට සුභසිංහ මහත්තයා කිව්වා නෑ ඔය දැන් අපි ගැසට් කරලා තියෙන්නේ ඔක්කොම ඉවරයි. දැන් සන්තා ආරම්භක තියෙන්නේ. දැන් සන්තාව පටන් ගන්න පුළුවන් කාර්යාලයක් අරගෙන පටන් ගන්න කියලා.
එහෙම කියන ගමන් සුපසිංහ මහත්තයා චාර්ල් සබිසිංහ මහත්තයට කියනවා චාලි උපසිංහගේ ලියුමක් ගහන්න කියලා. ඉතින් එතකොට මම ගවස කොහටද කියලා. ඌවා නෑ මේකට කොන්සල් කෝපරේෂන් එක කියලා. මම කිව්වා නෑ සර්සි මම මම වෛල කාර්මික පැත්ත කෙනෙක් නේ. මම මගේ එක වැඩි සකර්මා කළා නෑ 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 සමාජ සමාජකාරය දෙන්නෙක් එකතු වුණාම ওই වැඩේ හරියට කරන්න පුළුවන් යන්න කිව්වා. ලස්සන කතාවක් කියන සම සමාජකාරයෝ දෙන්නෙක් එකතු වුණා වැඩේ හරියට කරන්න පුළුවන්. එතකොට එදා සම සමාජ ප්‍රතිපත්ති තමයි මේ ක්‍රියාත්මක වුණේ නේද? ඇත්ත වශයෙන්ම. කියන්නක මොන වගේ තත්ත්වයක්ද එදා? ඒ කියන්නේ ඒ ඒකට මුල් වෙච්ච පුද්ගලය මොන වගේ අයද මේකේ හිටියේ? මුල් දැන් සංස්ථාවක වුණා දැන් මේ රජයේ හිටියේ අපේ එන්නම් සහෝදරයා මුදල් ඇමති ඊළඟ මේ කොළඹ සිල් සහෝදරයා ව්‍යවස්ථා සම්පාදනය ඇමති ඊළඟට අපේ මෙහා ප්‍රහාණ ඇමති ලිස්රි ගුණවාදන ඊළඟට අපේ මෙහා සිරුම ලියන් ගුණවාදන ඔක්කොම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා පටන් ගනිද්දි කොහොමද දැන් මුලදී කොහොමද මේ භූමීන් බලන්නේ මොන වගේ ක්‍රමවේදයක් ඇතුළත්ද මේක පටන් ගත්තේ? ඒ අවස්ථාවේදී මෙහෙමයි දැන් ඉතින් වෙලෙම සුපසිංහ මහත්මයා කිව්වා අපි සභාපති සුමාන්ට මේ සේනකවුණු තැනක් තියෙනවා මේ බුලස් රෝඩ් එකේ ඒක ගිහලා බලන්න ඒ කාර්යාලයට හොඳයි කියලා. ඉතින් පස්සේ ඉතින් ඒ ලීකිතේ ලීප්ලි කරන ලෑස්ති කරන පස්සේ අපි ගියා. මම ඒ වෙලෙම එදාම ගියා බිබ්ලි මහත්තයාම ආයි ගිහිල්ලා එතෙන්ට යනකොට ඒ ගොඩනැගිල්ල රාජ මැණික් සංස්ථාවට දීලා. දුන්නෙන් පස්සේ ආපහු අපි ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ හිටියා විජය දෝරු කියලා සම සමාජ පක්ෂයේ මේ අධ්‍යක්ෂ කෙනෙක්. එයා හම්බුනේ කිව්වා දැන් ඒක නම් අපි මෙතන බුලස් රෝඩ් එක දුන්නා තව තැනක් තියෙනවා ගිරි මහවතේ අන්න ගිහිල්ලා බලන්න කියලා. ඉරි සෙවණි මේකේ. ඉතින් ගිහලා බැලුවම ඒක අපිට උගස් සුදුසුයි. තට්ටු දෙකේ ගුඩ් නැගිලා රජි ගුඩ් නැගිල්ලක් ඒක වත්තකුත් තියෙන ලොකු වත්තක්. කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඔහලා දාලා තිබුණා. ඉතින් පස්ස අපි කියනවා. සේනක බිබුණ හත උගක් ආසාවෙන් කැමතින මොකද වත්තේ තිබ්බා පළතුරු ගස් තිබ්බා. රඹුටන් ගස් තිබුණා පළ මේවා තැඹිලි ගස් තිබුණා පේර ඊළඟට අඹ හැමදේම පළතුරු ගොඩක් තිබුණා. එක රඹුටන් ගහක් තිබුණා ජම්බු ගහක් තිබුණා ගිහලා ගෙඩිවල පිරිච්ච ගහ ඒ දාසනට ඒකගෙන හැදිලා ඒ හරි සන්තෝෂමත් ගහ දිහා බලලා අපි මේක ගන්නවා කියලා අපි ගත්තා. අර මේ රුපියල්ලා ත්‍රෙඩිය කරලා රුපියල් කරලා ඔක්කොම කරලා පදිංචිව ඉතින් අලුතෙන් නිලධාරි මණ්ඩලයක් පච් කරන්න අවශ්‍ය වුණා. ඉතින් අලුතෙන් නිලධාරි මණ්ඩලයක් පච් කරගත්තා. ඒ නිලධාරි මණ්ඩලය පච් කරගන්න අවස්ථාවේදී ඉතින් ආ කිව්වා අපි ඉතින් සුදුසු අය මේකට ගනිමු. අනිත් එක මේක කිසිම තමන්ගේ හිතවත්කම් උඩ ඥාති සම්බන්ධකම් උඩ කවුරුත් මෙතන ගන්න බෑ. මම ඔබතුමාගේ අහන්න සූදානම් වුණේ දැන් මෙතන සම සමාජ පක්ෂයේ මැදිහත් වෙලා එතන හිටපු විද්වතුන් ඒ අය තමයි මේකෙදි ක්‍රියාකාරී මෙහෙවරක් කරන්නේ. ඉතින් දේශපාලන පත්තින් මෙහෙම දුන්නේ නැද්ද? මොකද දැන් වෙන්නේ මේ වගේ දේවල්නේ. දේශපාලන පත්තින් මෙදා තිබුණ නැද්ද ලියුමට? දේශපාලන පත් කිසිම උනේ නැහැ. අත්ත වශයෙන්ම කියනවා නම් අපිට දැන් සන්තාව මේ පටන් ගැනීමේදී කිසිම පත්වීම් දැන් මුල්ම සේවක විදිහට මම පත් වුණා. ඔබතුමා සේවක අංක එක? මං සේවක අංක එක. මං හිතන්නේ ලංකාවේ පළමුණු ආයතනයක සේවකෙකුට සේවක අංක එක හම්බ වුණේ මේ ආයතනේ. හේතුව සභාපතිතුමා වැටුපක් ගත්තේ නැහැ. එයා මේක ගරු සේවයක් කරේ. ඒ නිසයි මට ඒක හිමි වුණේ. ඉතින් ඊට පස්සේදී අලුතෙන් පත්තරේ දැන්වීම දාලා සියකෙන් බඳව ගත්තා. එතකොට සභාපතිතුමාගේ අදහස උනේ කිසිම බලපෑමක් කරන්න බෑ. ඥාති මිත්‍රකම් තියන්න බෑ. දේශපාලන පක්ෂ සම්බන්ධකම් තියාගන්න බෑ. සුදුසු අය ගන්න ඕන. සුදුසු අය අරගෙන ඊළඟට මට දුන්න උපදේ තමයි ඔයා ඒ අය දිනා ගන්න ඕන. දිනාගෙන ඔයාගේ දේශපාලන කරුණ මට ප්‍රශ්නයක් නෑ. සන්තාවි පැවැත්මට ඒක හරියට කරන්න කිව්වා. ඉතින් මම ඒ අනුව ගත්තෙත් මුගක්ම ඇත්ත වශයෙන්ම පොජිලිගන්සේ අය මුගක් ගත්තේ. නමුත් ඒ අය මන් දිනා ගත්තා. ඒ අපි අරගෙන පළවෙනි සමිතියක් හැදුවා. ඒ සමිතියත් සංසෝන්චක් සමිතිය. ඒක සමිතියේ ලේකම් වුණා මම. මෛත්‍රක ආපු අනිත් ගසෝපොන්සේක. ඒගොල්ලන් මතක් කරන්න ඕන එයා දැන් ජීවිසින් අතර නෑ. එයා සභාපති වුණා. අපි දෙන්නම ඔක්කොම සේක එකතු කරන. ඉතින් මානසිකව අපිට මේ සන්තාවේ වැඩකටු සම්බන්ධයෙන් මේ සන්තාවේ වැදගත්කම කරුණු කාරණා කියලා දෙන බිබිලි මහත්තයා සීලම සේකන්න පන්ති පැවැත්තුවා. ඊට අමතරව මහාචාර්ය ඔස්මන් ජයරත්න කියනලා
දේශපාලන පන්තියක් මේ සිරිලුම රටේ මොකක්ද අපි කළ යුතු කියන එක දැන් මේ පන්තියක් අතර සීකන් සිළු දෙන දැනුවත් කරේ. නිසා ඔක්කොම එකට බැඳිලා හිටියා. ඔක්කොම සංස්ථාවේ වැටුප දෙවෙනි කොට සේවයේ පළමු හිතල තමයි කවුරුකත් අති කාලෙම කරන්න කියන්නේ. සංස්ථාව නිර්මාණය වෙනකොට දැන් ඖෂධ සම්බන්ධව රටේ ලොකු ගැටලු තිබුණානේ. ඒ කියන්නේ දිලින් ජනතාවට ඖෂධ ලබා ගැනීම අපහසුතාවක් තිබුණා. ඒ වගේම සමහර ආයතන දැන් අදත් පේනවා අපිට වෙල මේ වෙළඳ නාමයේ තමයි ඉදිරියට එන්නේ. එදත් ඒ වගේ තියෙන්නේ නැතිනේ. ඉතින් මේ සංස්ථාව ආවට පස්සේ ඖෂධී නාමය මේ දේවල් එනකොට මොන වගේ වෙනසක්ද රටේ ඇති වුණේ? රටේ ලොකු ලොකු ප්‍රශ්නක් මතුවුණා. මතුනා කියන්නේ එතකොට එකම ඖෂධය ඖෂධීය නාමයෙන් තියෙන එකම ඖෂධය වෙළඳ නම් වලින් 15 20 30 තිබුණා. ඉතින් මහාචාර්යතුමා ඒ සියලු දේ මේ ගොනු කළා. එකම නමකට ගෙනාවා ඖෂධ නම් වලින් 15 කියලා. ඒ සියල්ලම ඒ කළා. ඖෂධ වර්ග 300කට ආසන්න ප්‍රමාණයකට 2100ක් තිබිච්ච ඖෂධ වර්ග 300කට අඩු ප්‍රමාණයට අඩු කරා. ඒ කියන්නේ ඒ යුගයේ 2100ක් තිබුණ වර්ග ලියපු ඒවා අපිට අවශ්‍ය 300ක් පමණයි කියලා සීමා කළා. ඒ 300 හරි සෙන්ති එහෙම වෙනස් වෙනකොට 1000ක් විතර වුණා. ඒක තමයි 71 සිට 77 දක්වා ලංකාවේ රෝල් වලටත් පුදුලියන් සිරත් එකම ආනයන කරවුනේ රාජ්‍ය ඖෂධ සංස්ථාව. රජයේ බීජ වංශ සීලම ඖෂධ ටෙන්ඩර් කරලා ටෙන්ඩර් මගින් ගැනලා බෙදහැරීම කරා. ඉතින් මේ අපේ යවතීර්තෙන් දැන් මහාචාර්ය සේනක විබ්ලේසින් එතුමා වෙලා දැන් සන්තයි සභාවට පත් කරන සතියේ සොන්ද අඟහරුවාද දවස් දෙකේ ඔෆිස් එකට එනවා. එතුමා කොහොමද ඒ දවස්වල මේකට මහන්සි වුණේ? මොකද එතුමා මම හිතන්නේ පේරාදෙණියේ දවස්වල හිටියේ. ඔව් පේරාදෙණියේ ඉඳලා පේරාදෙණියේ තමයි හිටියේ. පේරාදෙණියේ මේකේ මහාචාර්ය වෛද්‍යාලේ එහි ඉඳලා සතියේ මුල් දවස් දෙකේ කොළඹ අපි මේ අවසන්තාව අරගෙන ඇවිල්ලා අනිත් දවස්වල පේරාදෙණියේ ඉන්නවා. උදේ එන්නේ එහෙන් එන්නේ කෝච්චිය එන්නේ. කෝච්චිය ඇවිල්ලා කොපිරම කොටින් මෙහාට එනවා. ඒ කියන්නේ එදා පොදු ප්‍රවාහනය තුළ තමයි එතුමා ගමන් බිමන් කළේ. පොදු ප්‍රවාහනය තුළ නිල වාහනේ පාවිච්චි කිරීම නැහැ. ඉතින් ඇවිල්ලා උදේ පාන්දර ඇවිල්ලා උදේ පටවන්න ගන්නවා. ඉතින් රෑ මම වාහන දෙක අවසන් පහින් පසු ගොක් වෙලා යනකම් පැය 4-5ක් කාර්යාලේ වැඩ කරලා තමයි යන්නේ. ඉතින් ඒ වගේම එතුමා ඒ විදිහට වැඩ කරද්දී එතුමා සහ ඔබතුමන්ගේ කණ්ඩායම එතුමා තම පුද්ගලික වශයෙන්ම නෙවෙයි මේ කණ්ඩායම වැඩ කරද්දී ඖෂධ කම්පැනි ඒගොල්ල මොන විදිහටද ප්‍රතිචාර දැක්වේ? නෑ ඒගොල්ලගේ තිබුණා ලොකු ගැටුමක් තිබුණා. ඒ වුණාට ඒ ගැටුම තිබිච්ච ඒවකට පැවිච්ච දැන් ඖෂධ ජාවාරමක් නේ තිබ්බේ. ඖෂධ ජාවාරමක ජාවාරම මේ කරා මේ අන්තිමේදී කිව්වා දේශීය කර්මාන්ත තිබෙන ඖෂධ ඒ අයට කිව්වා දැන් අපේ අවශ්‍ය ඖෂධ ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්න කියලා. ඒ නිෂ්පාදනය කරපුවා සියල්ලම සන්තව ගත්තා. ඉතින් ඒගොල්ලත් ඒකට කැප වුණා. හදිස්සි ආයතනත් තමයි යටින් මොකක් හරි කරා නම් නැත්තම් ප්‍රසිද්ධියේ ඒගොල්ලෝ විරුද්ධ මේ වෙන්නේ ආවේ නැහැ. ඉතින් ඖෂධ වගේම ලෝකයක් මේක පිළි ඒ කියන්නේ මුළු ලෝකෙම මේ ඖෂධ ප්‍රතිපත්තිය වැළඳගත්තා. ඔන්න සිද්ධ වුණා. ඉතින් පස්සේ ගැලලා තිය අනිත් රටවල. ඒක ප්‍රතිඵලයක් හැටියට දැන් ඒක ලෝකෙම තිබ්බේ ඖෂධ වෙළඳ නමින් තමයි පාවිච්චි වුණේ. ලංකාවේ තමයි ඖෂධ නමින් පාවිච්චි කරන බිබිලි ප්‍රතිපත්තිය මුළු ලෝකෙටම ගියේ ඉන් පස්සේ. ඉතින් ලෝකෙටම එක ගියා. ගියාට පස්සේ බිබිලේ අබා මේ ඇදිලා ඊට අවුරුදු ගානකට පස්සේ බලනකොට දැන් අපිට තදින් විරුද්ධ වෙච්ච ඇමරිකාව, ඉංගලන්තය, ස්විස්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව රටවල් අද මේ අපේ රටේ අද පවතින තත්ත්වයට වඩා වැදගත් විදිහට බිබිලි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් බලනකොට මේ දැන් මේකේ අර ප්‍රොෆෙසර් මාචාර්ය ගලප්පති මේ දේශනයක් කරා බිබිලි ඔරිජින් මේ අනුස්මරණ දේශනය කරනදී ඒ එයාගේ දේශනයේදී සඳහන් කරා එයා කරපු සමීක්ෂණයකින් දැන් ඇමරිකාවේ, ඉංගලන්තේ, ওই ස්විස්සර්ලන්තය, ඕස්ට්‍රේලියාවේ රටවල් 80%කට ඉහළින් බිබිලි ප්‍රතිපත්ති ක්‍රියාත්මකයි කියන එක. ඒක එයාගේ බිබිලි දේශනය සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒ දිනවල මොන වගේ උද්‍යෝගයක්ද තිබුණේ මේ ආයතනයේ ගොඩනංවන්න මේක ජනතාව අතරට අරගෙන යන්න? කොහොමද වැඩ පිළිවෙල? වැඩ පිළිවෙල කියන්නේ සීලෝ සීක කැප වෙලා වැඩ කරා. ඊළඟ රජයෙන් ඒ සම්පූර්ණ සහාය ලැබුණා. ඉතින් ඒ අතරතුර අපිට දැන් අපිට කාර්යාලේ ප්‍රශ්නත් මතුවුණා. ඉතින් අපි එතකොට ගෙගිරිස් සෙවණේකේ දැන් හිටියේ
පටන් ගත්තට එතන දැන් මදි ඉඩකඩ. එනිසා අපට කාර්යයක් ගන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවට අනිත් එක හස්සේ මාසකට සැලක් විතර අපි රැස්සෙනෝ අපි කණ්ඩායම. ඒ කණ්ඩායම රැස්සලා නොත් මේ සංස්ථාව ප්‍රතිමේක කොහොමද ප්‍රගතිය. ඔකට එන්න කවද ඩොක්ට. එන්නම් වෙනවා. එන්නම් සෞදරයන වී සෞදරයන ඔස්මන් සෞදරයන ගල පුද්ගලික හොල බැලුව මේ මාස සැරක් රැස්සෙනවා. රැස්සෙන අහන කොහොමද කියලා. ඉලට වීගෙන් සෞදරයනවා. එක දවසක් අපි රැස්සුනවා. රැස්සල කතා කරන්නකොට එන්නම් සෞදරයාව එල්ලකවා. බැයි එන්නම් සෞදර අපි වෙලාවට එන කෙනෙක්. එත සහරයට වෙලාවට ඇවිල්ල අපේ සභාපතිතුමාටකවා සේනකමට හදිසි ලොක්ක එන්න කියතන රැස්සීමට ලොක්කිකිීම අග මම එකට යන්න ඕන මම යනවා කියලා නැකිටලා ආපහු කිව්වා. සේනක ලොක්කි කිව්වා මහරෝල ආසන්නෙන් අවත සංසාය පාමසියක් දන්නේ කියලා කියල ගියා. ඒක දද දක්වරයන්නේ ඒක තමයි. ඉතින් ඒක කිව්ව කියලා කියලා කෙලියා. හැබැයි ඒ රැස්සීමට ඉන්නවා අපේ සරත්නාවන කියලා අපි නිසිඥ කෙරේ අත් ඒ රැස්සීමට එනවා. එතකොට සරත්නාවන එන්නම් සෞදරය ගියා. ගියාට පස්සේ එක පාට සරත්නාවක බිබ්ලියට කිව්වා සේනක ටවුන් හෝල් එක මෙතන තියෙන එක පීකින් හොටෙල් එක අපි එක පාරගණින් කිව්වා. කිව්වට ප්‍රොෆෙසර් කොල්ලට කේන්ති ගියා. සරත් මොනව කතා කරනවද ඒක පවර ගත්තාම එතන සේකෙන්න මොකද වෙන්නේ ඒකොල්ලන්ට යන්නේ මන් නෑ අපි බන්දියක් කියමු කිව්වා. හරි කොච්චරද වන්දියක් ගෙවන්නේ ලක්ෂ ගණක් ගෙවන කිව්ව. ඒ මිතුරුපේ ලක්ෂ ගණන් කියලා මාසෙකින් දෙකේ විඳන් කළ ඉවර කරන ඊට පස්සේ මොකද කරන්නේ මම ඒක ලැස්සෙ නෑ කරුණා කරන. එතකොට විවිධ වෙනවා එදා දවිජ දෘෂ්ටි ඒ කියන්නේ මිනිස්සු ගැන සානුකම්පිතව සහ දක්පාදිනේ. එතකොට විවිධ සංස්කෘතික නෑ සෙනෙක කලබල වෙන්න එපා. ඒ ඉන්න අයට ගන්න ඒක ගන්නව නම් මම එතන ඉන්න අයට දැනට ගන්න මැටුපට තවත් වැඩි කරලා කීයක් හරි තව ඒකෙන් අටක් හරි වැඩි කරලා සේවකයන්ට රසවාදීන කිව්වා. එතකොට ඇහුවා මේ කොහොමද මේ ඔය රසවාදීන. ඇයි අපි ජීවිත හෝටල් ගත්තානේ අපි ජීවිත එකට දානවා දාලා බැඩ් බැඩ් කටුපට ඒකට දෙනවා. ආයෙත් ප්‍රශ්නයක් කිව්වා. ඊළඟට බැලුවා ඒවර ඇහුවා කාගේද මේ ඔසු මේ මේ පීකේ හෝටල් අයිති. ඉතින් ඒපර ඔසුම ජයරත්න සෞදිර කමරණ කිව්වා ඉන්න පොඩ්ඩක් ඔයක අයිති කරන්න මම ටිකක් දන්න ඔන්නෙම ගිහලා මම කතා කරලා පොඩ්ඩක් ටෙලිෆෝන් එකේ කතා කරලා එන්නම් කියලා. එයා කාමරේට ගිහලා ටෙලිෆෝන් එකේ කතා කරලා ඉනාවේ ගනවා වැඩි හරි ගාගෙන. පස්සේ බැලින්නම් ඒක අයිතිකාරය ඇවිල්ලා සිරිල් මෙතිව මහත්තයා. සිරිල් මෙතිව මහත්තයාගේ තමයි අයිති හොඳේ. හැබැයි සිරිල් මෙතිව මහත්තයා මම සමහර වෙලාවට මම හිතන්නේ මේ ඔස්මන් ජයරත්න මහත්තයාගේ ඥාතියෙක් වෙන්න ඇති. මට ඒක තේරුණා. පුද්ගලික මොකද ඔබගේ එහෙනම් ඒ සම්බන්ධකම තමයි. එතකොට ඇවිල්ලා කිව්වා ඔස්මන් සෞදරයා කිව්වා මෙහෙමයි මේ අපි ඒක ගන්න පුළුවන්. එයා කැමතියි දෙන්න. එයා කිව්වලු ඔසි ඕක අරගෙන ඔතන වෙන දේවල් මට බෞද්ධයක් විදිහට මට විසන්න බෑ. මට කර කියා ගන්න දෙයක් නෑ. ඒ නිසා ඔක ගන්න. අර මට කීයක් හරි දෙන්න කියලා. එහෙමයි කියලා දෙන්නේ. අන්තිමේදී අපි ඒක ගත්තා. ගත්තේ ලක්ෂ 34කට. අරගෙන උසල පළවෙනි උසල පටන් ගත්තා. ඔතනින් එහාට ඖෂධ ශ්‍රේෂ්ඨය ලොකු ඇත්තම ඖෂධ ශ්‍රේෂ්ඨය සිද්ධ වුණු විප්ලවයක් නේද? විප්ලවයක්. ඉතින් ඒක ගත්තට පස්සේ ඉතින් ඒක අපි ගත්තා අරගෙන තිබුණ අපේ සමාජ භක්තිම එන්නගේ සහෝදර කීටන එන්එස්සී පෙරලා එයා සම්පූර්ණයෙන්ම ආගෘතික වැඩ කරලා නොමිලි කරලා අපිට දුන්නා. ඒක ලොසල් පටන් ගත්තා. පටන් ගන්නකොට එන්එම් සහෝදරත් ස්ථානයට පටන් ගන්න දවසේ ආවා. ටීවී සිවිසින් එන්එම් ඔය ඔක්කොම ලිස්ට් සහෝදරය ඔක්කොම ඉතිරිමට ආවා. ඇවිල්ලා විස්තර කරා. ඉතින් ඒක පටන් ගත්තා ඔසල්. මම මේ දකින එක සුන්දරම දෙයක් තමයි දැන් මේ විදිහට සමාජ පක්ෂයේ සහ ඒට සම්බන්ධ විද්වතුන් මේක කළාට උන් කවදාවත් මේක තමන්ගේ දෙයක් කියලා මේ අපේ ආයත අපි හදපු දෙයක් විදිහට ප්‍රචාරය කළේ නෑ නේද? නෑ නෑ කිසිම දකට බෝඩ් දාන්න ගියේ නෑ මුල් ගල් තියන ගියේ නෑ මොකුත් නෑ. ඉතින් ඒ අතරතුර තමයි අපිට සිද්ධ වුණා ප්‍රධාන කාර්ය අපිට මදිහි. ඉතින් තව පොඩ්ඩක් වැඩි කරා ඒක වත්තේ තාවකාලික ගොඩනගිලි ගැහුවා. ඉතින් සහෝදරයා මට එකක් කියන්න ඕන. ඒ ගොඩනගිලි ගහනකොට ප්‍රොෆෙසර් අපේ මහාචාර්ය බිබ්ලියේ තියෙන ලොකු මේකක් මේ ගස් කොළනකට හරි ආදරයක් තිබ්බා. එයා ගහ කපන්න කැමති නැහැ. ඉතින් අපි ගොඩනැගිලි ගහනකොට ගොඩනැගිලි ගහන එක තැනක තියෙන පිනිජම්බු ගහ. ඔයි පිනිජම්බු ගහ සිද්ධ වුණා කපන්න. එතකොට ප්‍රොෆෙසර් බිබ්ලිය කිව්වා කපන්න එපා ගහ. ගහ ඉදිරි කොළ වටේ හදන්නේ කිව්වා.
අන්තිම ගොඩන කියල ගැහුවේ පිළිම විතුර කොල්ලා වටේ ගලාති තමයි අපි පටන් ගත්තේ. ඔදැන් මේ විදියට රාජ්‍ය ඖෂධ නීතික මේ ඖෂධ සංස්ථාව ගොඩනැගෙනවා. එතකොට කොහොමද ඖෂධ නිෂ්පාදනය පටන් ගත්තේ? ඉතින් ඒ පාර ඒ අතරතුර තමයි දැන් අපේ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන ඖෂධ මේ ආයනය කිරීම, බෙදාහැරීම හා නිෂ්පාදනය කිරීම. නිෂ්පාදනය කිරීමේදී අපි දේශීය කර්මාන්තකරුවන්ට මූලික තැන දුන්නා. ඔය ග්ලැක්සෝ, ෆයිසර්, මොරිසන් සරමය ඕෝන් හඩ්නම් පරණ කම්පනය ගොලට සම්පරණ දුන්න ඉලෙකවා මේ ජේරික්සලින් සන්තාරදන ඒගොල්ල අතර දුන්න බම සාමාන්‍යෙන් සහය දුන්නා. දීල්ල ඊළඟට සන්තාවේ කර්මාන්ත ආයතනයක් බිහිකිරීම තමයි ගැස්රීම තිබිණි. ඒ අනුව තමයි අවස්ථ නිෂ්පාතිම සන්තා බිහි කරන්න රත්පලනේ එක කටයුතු කර. ඉතින් ඒකට මාචාර් බිබිලගේ ලොකුම් කැමතත් වෙනවා සේලයි නිෂ්පාදනය කරන්න. ඒ සේලයි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය හොඳ වත් පිරිසුදු වතුර ගන්න කියලා තින් ඒක මට කිව්වා. කොළඹ අවටින් පුළුවන් ගිහිල්ලා වතුර ටික හොයන්න හොඳ වතුර කොහෙ තියෙන්නේ කියලා. සාම්පල්ස් කියන්න කියලා. ඉතින් මම ඊට දින වලට ගිහිල්ලා කළුතර, හොරණ, මාර්ගම, ගම්පහ අවටින් වතුර ගැල්ලා මම සාම්පල්ස් දුන්න පුළුවන්. ඉතින් අපේ රදෙන්ට ගියා ඒවා ටෙස්ට් කරන්න අරන් ගිහලා ඒ තමයි ටෙස්ට් කරේ. ඒ අතරතුර තමයි 77 දී මහාචාර්ය බිවිල නැති වුණේ. එතකොට අර සේලයින් කර්මාන්තේ සිද්ධ වුණේ නැහැ. මේ වනතුරුත් අපි සේලයින් ආනයන කරනවා. ඔව් සේලයින් ආනයන කරනවා. ඉතින් ඊට පස්සේ තමයි තේ ආණ්ඩු වෙනස් වුණා. 77 විරුද්ධ ආණ්ඩු වෙනස් වෙලා ආවා ආණ්ඩුපත් වුණා. ඒ ආණ්ඩුවේදී ඖෂධ ප්‍රතිපත්තියට ආපහු නැවත අර ඖෂධීය නම වෙනුවට ආපහු ජෙනරික් මෙලන්නාමේ එන්න පටන් ගත්තා. විරුතාර්ථිකය තුල ඒක සිද්ධ වුණා. නමුත් මෙතනදී මම ඊටාම මේකෙන් ආධමික ප්‍රතිපත් කරන අපිට එකට ආපු සභාපතිතුමිය ලලිත ජයවර්ධන එතුමියත් සන්තාව ආරක්ෂා කරා. එතුමිය සන්තාව ආරක්ෂා කරමින් කටයුතු කරා. ඒ නිසා සන්තාව ආරක්ෂා කරනවා කියන මාතෘකාවට චීනවා කියලා. ඉතින් එයා එතුමගෙන් පස්සේ එයා එයාට මෙහාට වුණා. ඉතින් ඒක අදටත් දැන් අද වෙනකොට ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් ඒක ගොඩ ගන්න ඕන නම් අපේ ගරු ජනාධිපතිතුමා ඒ ප්‍රසිද්ධිය අනුව නැවත සේනක බිබිලි ඖෂධ පොසිට ක්‍රියාත්මක කරනෝතෙන් රට ගුඩ. මම ඔබතුමාගෙන් තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ. දැන් එදා ඔබතුමා වතුර සාම්පල් හොයාගෙන හැමතැනම ගියා. ඉතින් උත්සාහ කළා අපේ ජනතාවට අපේ රෝගීන්ට පහසු මිලට සේලයින් ලබා දෙන්න. නමුත් මේ වනතුරු ඒ වගේ දේවල් ක්‍රියාත්මක වෙලා නැහැ. අපේ රටේ සේලයින් හදන්න බැරිද? මොකද්ද උනේ ඇත්තට? හදන්න පුළුවන් ඊට පස්සේ ඇති පැවතුන රජවල්ලට සන්තාවට ආපු සන්තාවට දෙල්ලි සභාපතිවරු පත් වුණා. ඉතින් ඒගොල්ලෝ මහාචාර්ය කොල්ලිමු රත්න වගේ ඊළඟට අපේ කොල්ලිමු රත්න, ප්‍රොෆෙසර් ජයරත්න ඊළඟට හිටියා මේ ප්‍රොෆෙසර් කමල්ගොඩ MD කෙනෙක් හිටියා හොඳ සන්තාවට ලැදි. ඒවට ලොකු කැමැත්තක් තිබ්බා මේක ඉස්සරහට ගෙන යන්න. නොත් පවතින වට අපිට ආවනෝ මේ අනුව තියව කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ. සමහර විට ලංකා සමසමාජ පක්ෂයේත් ඒ වෙනකොට අරතරන් මේ රාජ්‍ය බලය අතින් සක්‍රියව හිටපු නැති හින්දාත් වෙන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන්ම වුණා. ඉතින් ඊට පස්සේදී දැන් හැබැයි මේ ප්‍රතිපත්ති ගැන මේ තුනා මේ ප්‍රතිපත්තිම අවශ්‍යතාව මේ තදින්ම කටයුතු කරා. ඒ නිසා ඒ ඖෂධ ආනයන කිරීම සන්තාව කරා හරියට පැච්චිර නිධාරණය කරන කරන. අදටත් ඖෂධ සංස්ථාව තමයි මෑතක් වෙනකම් මේ රජයේ එන්න ඉස්සර වෙලාම සියලුම ඖෂධ රජයේ බෙජර ආනය කරා. නමුත් ඒක මේ රජයේදී ඒක දිබිඩීදියට ගියා. ඩිග්‍රීස් ඇවනිව එකේ ගොඩනැගිල්ල මදීලා අපිට අවශ්‍ය වුණා ගොඩනැගිල්ල. එතකොට කොළඹ කොටුවේ දැනට තියෙන ප්‍රධාන කාර්යාලය. ඒ දවස්වල වෝකර්ස් බිල්ඩින් එක, වෝකර්ස් ගරාජ් එක, ඊළඟට ඒගොල්ලෝ ෂෝරූම් එක ලොකු තට්ටු පහේ බිල්ලිමක්. ඉතින් ඒක ඒගොල්ලෝ ඒ කාලේ විකුණන්නේ ගියා. විකුණන්නේ ගිහිල්ලා විකුණන්නේ ගියාම ඔක ආරංචි හම්බ වුණාම ඔක ප්—රොෆෙසර් මහාචාර්යතුමාට දැනුවත් කරනවා. ඒක කිව්වා මේක හාබර් එකෙන් බෙහෙත් නෙබුලෙන් බෙහෙත් ආවම යහපැත්තේ එතන ලයිනෙම තියෙන අපි වෝකස් බිල්ඩින් අපිට හරි පහසුවේ අන්ඩර්ලයින් මේකක් හරි දාගෙන
බිස්්ටික ගන්න පුළුව ගොත හොඳ තැන අපි ගන්න කියලා. ඉතින් ඒ පාර ඒ ගැන ඒකට ක් එයා හිතවම කොඩා ැ යුකෝන් හේතු වනත් ඒ ෝකස් එක විකුණන් යන එක ආරංචේ ලැබුණෙත් වෝකස් ගොට ඒකට වෝකස් කර බිල්ලිමේ වැඩ කරා ලංකා සමසමාත ඉංජිනයගෙනෙ. එයා තමයි ටෙල්ෆුන් කළ කිව්වේ පොස විපිලට පේරාදියට කියල තිබ්බා මේම ගොඩ ඉුණ හොඳයි ගන්නක ඒ පතම යම පොරිිමට චයකර. ඒ අනු අපි හෝරා ගන කටයුතු කර ඕගේ අප කෙලීම එන්නම්ට කිවෝ එන්නම්කෝ ගැනම වවා සුපසි ම ගැනවවා එ සුපසිංහ කතා කරා ඉළඟට අපේ ඉළංගරත් එහෙම අපට මක් සහය දුන්නවට විගෙන් ගුණාද. ඉතින් අපි ගොඩනැකිල්ල ගන්න කිය ගිල් පස්සේ ඔක්කොම කරලා ගොඩනැකිල්ල පවරා ගන්න කටයුතු කරා. මොකද මේ විකුණන්න යන නිසා නැතම් පොති අනුන්ගේ දෙයක් බලෙන් ගන්න කැන්න විකුණන්න නිසා සන්තාවට ගන්න අද තත්වට වඩා වෙන සේවට දැන් අද යංගුස ගොඩන කියල්ල මිල්දි ගන්න නම් ඉතා විශාල කොමිස් මුදලකුත් මේ ඇතුල තියෙනවා එදා ඒවක දවල් තිබුණ ඇද අත්වසයමන මේක ඉගොල මේක ඒ ආරංශවනු පවරා ගැනීම කටුතු කරනකොට පවරා ගැනීම සිද්ධ වුණා සිද්ධ වුණා පවරා ගැනීම ලියුම ගැහ්වා අන්තිමට ලියුම අරං යන සිද්ධ වුණ මටයි බෝකස් කරනට මම ගිය පලවෙනි තට්ටුවේ තමයි ඕෝකස් ඒකේ සභාපති ඉංග්‍රීසි ජාතික හිටියේ ඉතින් මං ඇතන ගියාම එතන ඇතුලට යන්න ගියා මෙතන ඉස්සර වගේ දැන් මේ සෙකුරටන හිටියර් බාපන දාලක් ආරක්ෂක යාටික කරි තදයයි මගින් තන් සෙමකට දවිශ කිය ම තේජසින් මංකෝ ම සභාසම මේ ජක්ස හම පසේ පටික කරමට යම පස මංගේීල ලිවා දෙකි මල්ල දුන්නා දුන්නව ලියම තිගේ පාර ගන බලබල ලියම් බල ගැහුවමේසට දඩස්කාල ගැහුවම ඇස මටික පසට විසි වුණා ම මට වඩි වන කිවෙත්නෑ ඉති පොබ්ලම් කියලා තමයි මෙසර ගැහුවේ මං හව මකක්ද පොබ්ලොම් එක දෙහපහු මං උඩීද පල්ලට මගේද පල්ලන උඩත් බල මගේ හ බට පුළුවන් දෙකට මංකෝද සමහරලට කියලා ඉකිවා මේ මේක ප්‍රශ්නයක් තියෙනවා මේ ගොඩනැකිල්ල තියෙනවා කොම්පියුටර එක ලංකාවේ පළමු කොම්පියුටර් ඒ ගොඩනැකිල්ල එහා පැත්තේ තියෙන්නේ ඒක ඩිස්මැන්ටල් කරන්න මට අඩුගානේ මාසයක් ඕනේ කිව්වා. ඉතින් මම කිව්වා සර් ඒක කරදරයක් කරගන්න එපා මාසයක් නෙවෙයි මාස කීපයක් වුණත් ප්‍රශ්නයක් කරගන්න එපා මේක අපේ මහාචාර්යතුමා බලෙන් පවරා ගන්න යන එකක් නෙවෙයි මේක ඔබතුමාලා මේක විකුණන්න යනවා ඒ නිසයිම අපි මේ හොරාගෙන අපිට මේක හාබර හා පැත්ති නිසා මේක ගොඩන කිල්ල අපිට හරිම වැදගත් ඒකයි ගන්න අපි මුදල් ගෙවීම පසු කරන්න හොමොදකිවේ ඒ පාරයා නැකිට්ට නැකට ැවිල්ලා පුටුවක් ඇතලට වාඩුවෙන්න්නක වාඩන්න කියලා මට කියල අදන්න සිසිල් බීම දීරුද කියල පියෙන්ගැන දීලා කිව පසෙමං කිව මේක බලෙන් පරාගන්නද ම ඇත තත්ත පැදිලි කර ය බොන් කැමති වුණ අන්තිනමට අර දීලා මම පිටක් කර ගේ ප ඇල්ල ඔෆිස් එකට එනකොට මකං හිටිය මාචාර පිලිම ති පස්මකස දෙින් පස්සේ පාර වඩින්තන්න යකුට නැකටර මහිරගේ ටැවිල්ල මට වෙල්ලට දෙකක් ගාලකිවා අන්න එමතම වැඩ කරන්න ඕන කියලා තන්තර චයරෝපය ගතත අවස්ථාව නෑ ඊට පන්සේ තමයි එපර ඒ ගොඩනැකි ලබි ගත්තනේ අරගන මාසක ඉපයගදී දවසක් මනගතනම් අපි හිට බන්ඳල ගුණවාදන කියලා මැනජගෙන කොළඹ එක හොස්සල්ල ය සෑරු සිල්ි මංකෝ බංජු එකත්ති ම පිදුරක් ගන්න මං ගන්න කර කමන තරන් ඇල්ල මංගවාසකමට මේ පිදුර මොකට පින්තුර කියෙනට හුමගේ එත්ම ගොන වශ එන ගන්න කල හරිගස්සන වැල්ලා දෙඟ රයාල්ලී නෝ පෑන ඒ බෝල්පන් පෑන ඒකත් ලස්සන කතන්දිල තිනමයි පෑන ගැන කියන්න ඉතින් පාර ගන්න කල පින්තුරති ව ගත්ත පින්තුරු කහිපියක් ඒ පර ගත්තම යකවා මට ඒ පර මට කතන සේන්න මයිගවට එන්න කියලා මත එකත් පින්තුරකුත් ගත්ත පින්තුරත් මයි ගතන තියෙනවා ති ඒ පින්තුර දම දෙ අපි හැමතනම දාන්නේ ඉති මොකක්ද පෑණ කතාව ඒ පෑණ කතාවම ඇවිල්ල බොල් පොයින්් පෑනක ඔරෙන්ෂ් බොල් පොයින්් එක ඉතින් ඕක ගෙගරි මාවත ඉන්න කොට ඒ පෑන්තැම් පාච්චි කරන්නේ සාමාන්‍යෙන් මේ අත්තක්කු මගේ ලස්සනයි මතවකු ලක්සන ලීන බිලි හතයකතම තර ලස්සන ඒති ම සාමාන්‍ය ක දසර ටයිප ග කතින් ලියනවා ලම මට තම ග ඉතින් අර බොල් පන්ටලින් මට හම ආසයි බොල් පෙන් ලියන්න මගේ ජාලුවක් කිට ගසෝ පොන්සේක මගේ දේනයක් කෙන එයා දවස උමට
ඔයි පැනක් ගැල්ල දුන්න දීලසින් මගේ අරමට මහිට මේසුට මම පෑනෙක් ලියන ලියෝ මෙද අපේ මාචා සවපසිම ආවකාම්මට ඇවිල මං පෑනෙන් දක කොයින්ද වට පෑන මංකෝසට මේ පොන්සය ගෙන දුන්නට පොන්සේකට කොයින්ද පොසිකක පොසක ආසක මේස්තෘතිී පැන කියලා නෑනෑ ඔයින් පෑන මට දෙන්න කියල මට ගේල්ලයා මට පැනක් ගැන් දෙන්න පත්ත පාකර පෑන මේක ලියන්න ම මේක ලියන්නක ය බෝල් පොයින්ට ඔරයි බෝල් පොන හරි හස යට ලස්සන කුලියන්න පුල එක ගත්තා ඉතින් අපි මීලඟට බුදුබන්ගන්නේ මටක් කනගාටදායක දෙයක් ඉතින් මොකද මේ ගයිනාවේදී සේනක පිවිලි මහතා භා ප්‍රාප්ත වෙනවා මොක දෙනෙක් විශ්වාස්කයන් මේක කුමන්ත්‍රණයක් කියලා ඉතින් මොකද ඊට පස්සේ ඇති චිතත්ය ඔබලට කොහොමද ඒක දැනුනේ ආයතනයට කොහොමද දැනුනේ රටට කොහොමද දැනුනේ දැනුනේ කියන්නේ ඒක දැනුනම ඉතින් විගසන්න බැරි දුකක් වේදනාවක් ඇති වුණා කාටවත් අපි එතකොට අපි ප්‍රධාන කාර්යාලයේ හේත් කොටුවෙත් හිටියා ගෙගිරියෙත් හිටියා ගෙගිරියෙත් එන්නකොට ආරංචි යාවා මෙහෙමයි මේ නැති වුණා කියලා ඉතින් අපි හොයලා බැලුණා ඉතින් ඒක සැකේට තුරු දෙන මරණයක් කියලා ඉතින් එහෙදි ඒක රැස්වීම තියලා තියෙනවා ඔක්කොම ඖෂධ කම්පැනි ඔක්කොම එකතු වෙලා තිබිච්ච රැස්වීමේදී මහාචාර්යතුමාත් ඇවිල්ලා තිනවා ඒකට ඒකෙදි එයා සාමාන්‍යයෙන් මේ මත් පැන් පාච්චි කෙනෙක් නේ ආදිසියම දුන්නොත් දැන් වීදුරක් වුණත් එයා ඒක තියාගෙන වයින් ටිකක් වුණත් සෝඩා වලින් පුරවලා ඒක තමයි අන්තිමකන් තියාගෙන ඉන්නේ ඉතින් එදා රැස්වීමේදී මොකක් හරි වුණා ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය පුවත්පත් වලින් ඉස්සෝතයින් විසකර සැකේට තුදින මරණයක් කියලා තමයි මේ වුණේ අදටත් ඒක තියෙනවා ඉතින් තාම කවුරුත් ඒ ගැන අන්තිමට අලු ටික තමයි අපි ලංකාවට ගෙනා එතුමා මේ ප්‍රතිපත්තිය සඳහා නායකත්වය දුන්නා වගේම ඉදිරියටත් ඔබතුමා ඇතුළු කණ්ඩායම නායකත්වය දුන්නා නම් ලෝකෙට මොන වගේ දෙයක් වෙයි කියලා ඔබ හිතනවද ඇත්තමසෙම්ම දැන් ඒ දීපු එක දැන් ඒ කාලේදී එහෙම ඒ විවිලි මහත්තයාගේ හදිසි වියෝ මුළු ලෝකෙටම දුකක් එකක් වුණා ඒක පිළිගන්න කවුරුත් නමුත් අද වෙනකොට එතුමා 77 දී නැති වුණාට දැන් අද 2019 වෙනකොට ඒ එතුමාගේ ප්‍රතිපත්ති වලට පටහැනිව කටු කරපු ඇමරිකාව එංගලන්තය ස්විස්සර්ලන්තය ජර්මනි රටවල් අද එතුමාගේ ප්‍රතිපත්ති යන 85% ඖෂධීනම බෙහෙත් පාවිච්චි කරන එක බැලුවම අද එතුමාගේ ප්‍රතිපත්තිය අපට තියෙනවා ශ්‍රී ලංකාව තුළ ඔබ හිතන්න මොකක්ද ඔබතුමා ශ්‍රී ලංකාව තුළ අද මේකට ආපහු ඒක උඩි යටිකුරු වෙලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් ඖෂධ සංස්ථාව තවමත් මේ එතුමාගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කරන එක රජයේ බෙහෙත් නමුත් දැන් ඒවා ප්‍රතිපත්ති ඒ ක්‍රමවේද වෙනස් කරලා රජයේ බෙහෙත් ජපනටත් බෙහෙත් ආනන කිරීමේ නොයෙක් නොයෙක් අන්සවලින් සිද්ධ වෙනවා ඒවා සැකකට අන්තම බෙහෙත් මිල අසාධාරණයට වැඩිලා තියෙනවා නමුත් පසුගිය දිනවල අපි දැක්ක නේද බෙහෙත්වල මිල නැවතත් පහළ දැම්මා කියලා කතාවක් මේ රජ යහපේටි බෙහෙත් මිල 48කින් අඩු කරනවා කියලා නිවේදනය නිකුත් කරා ඒ පොඩි මේ පත්‍රිකාවල නිකුත් කරා ඒ පත්‍රිකාවේ අඩංගු බෙහෙත ඒ බෙහෙත් මිලයි අදටත් ඖෂධ සංස්ථාවේ අපේ උසලකින් ගිහිල්ලා බැලුවොත් එහෙම අපේ මිලට වඩා 7-8 ගුණකින් අඩු කරුමිල වැඩි. ඉතින් අදටත් ඒ අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මයි සංස්ථා තුල රාජ්‍ය උසලකින් ගන්නත් පුළුවන් අර ඒ පරණ මිලටම බිබිලි ප්‍රතිපත්ති වෙන තාමත් තියෙනවා ඒක. ඒක අදහස තහවුරු කරන්න පුළුවන් මේ අපේ නව රජයේ දැන් අලුත් ප්‍රතිපත්ති වෙනවා. එහෙමනම් සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනොතින් අනවශ්‍ය විදිහට රටට ඇදී යන පිටරට ඇදී යන විසිනුම 50%කට වඩා අඩු මුලකින් අඩු කර ගන්න පුළුවන් කරලා ජනතාවට සාධාරණ මිලට ගුණාත්මක ඖෂධ ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නෝ දැන් ඔබතුමා මේ හැමදේම කියන්නේ ඔබතුමා මේ විෂය තුල අත්දැකීම් නිසා මේ ක්‍රියාකාරීත්වය තුල හිටපු නිසා. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මම හිතන්නේ ඔබතුමාට යෝජනා කීපයක් තියෙනවා. මෙන්න මේ දේවල් විය යුතුයි බෙහෙත් මිල සාධාරණ වෙන්න ඒ වගේ මේ කර්මාන්ත ඉදිරියට යන්න කියලා ඔබතුමාට යෝජනාවලියක් තියෙනවා මොනවද අපිට ඉදිරිපත් කරන ඔබේ යෝජනාවලිය? ඇත්තටම කියනවා දැනට තියෙන්නේ ආපහු සේනක බිබිලි ඖෂධ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම පමණයි.
ආයතන සම්බන්ධව ඔබතුමාට යෝජනාවක් තියෙනවද නේද මේ ආයතන දෙකඩ වෙලා තියෙන යම් කිසි විදියකට? ඔව් දැන් ඊළඟට අපි ඖෂධ සංස්ථා නිෂ්පාදනයේ ඒකක හැටි තමයි ඖෂධ නිෂ්පාදන සංස්ථාව බී කරේ SPMC කියලා. නමුත් ඒක මෑත කාලයක් නේද අවුරුදු කීපයකට ඉස්සර වෙනකොට මේ ඒ හදන සියලුම ඖෂධ සංස්ථා තමයි මේ බෙදහැරිම කරේ. ඒක කිසිම අනවශ්‍ය වියදම් දරන්න සිද්ධ වුණේ නැහැ. ප්‍රචාර කටයුතු තිබුණේ නැහැ. අවශ්‍ය බෙදේ කරා. නමුත් ඊට පස්සේ පත්වෙච්ච මේ අධ්‍යක්ෂ මණ්ඩල ඒක වෙනස් කරා. වෙනස් කරලා ඒගොල්ලෝ ගියා මේවා සේවා ආයතන මිසක් මේ විලඳ ආයතන නෙවෙයි. ඒගොල්ලත් අර ඖෂධ ජාවරම් කාර්යය වගේ මේ ප්‍රසිද්ධ දැනීම් පළ කරගෙන ඖෂධ නමයකට මේක වෙලඳම් දාගෙන කටුල ඒක තමයි මම මෑතකදී පැරසිටමෝල් කියන ඖෂධයට වැරදි නමක් දාලා ඒගොල්ලෝ අවුරුදු පතක් කැලණියකුත් ගන්න පටන් ගන්න තියෙනවා. ඒක වහම නතර කරන්න ඕන. නතර කරලා ඒ ආයතනට කියනවා නිෂ්පාදනය පමණයි. නිෂ්පාදනය කළා රාජ්‍ය ඖෂධාරා රජ බීජයට වදීලා ඉතිරියේ රාජ්‍ ඖෂධ උසල් හරහා ජනතාවට සාධාරණ වල දෙන්න කියන එකයි. දුන්නොත් මේ අනුමස්ස ඖෂධ විහෙදම මේ ශිනේකව 50% කට අඩු ගන්න පුළුවන්. ඔබතුමා රජයට මොකද යෝජනා කරන්නේ මේ පිළිබඳව මොන විදිහට බලන්න කියලාද ඔබතුමා යෝජනා කරන්නේ මේ වකියුතු පාර්ශ්වය සාමාන්‍යයෙන් දැන් මේකේ මේ රජයේ අධ්‍යක්ෂීන් දැන් ඒ මෙතනම තියෙනවා මේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. ඉතින් ඒ අනුව කරන්න තියෙන්නේ මාර 71 සිට 72 සිද්ධ වෙච්ච ක්‍රියාදාමය අදලා ක්‍රියාත්මක කරන එකයි. කරලම අනවශ්‍ය වියදම් කපහරලා මේ ජනතාවට උපසම සේවයක් කරන්න පුළුවන් ආයතනයක් වෙනවා මේක. ඔබතුමා එදා මීට අවුරුදු 30කට 40කට කලින් 30කට විතර කලින් 30කට 40කට වැඩි ඔබතුමා ගියා ජලයේ සාම්පල් අරගෙන සේලයින් වලට අවශ්‍ය සුදුසුම ජලය හොයාගෙන. ඉතින් අදටත් මේ වෙනකොට ඒක අපිට කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඔබතුමා මොන වගේ සුබ ප්‍රාර්ථනාවක් තියෙන මේ මතවාද මේ ක්‍රමය තුල ගියොත් එහෙම අපිට පුළුවන් ද අපේ රෝගීන්ට සේලයින් නැවතත් ලබා දෙන්න? ඇත්ත වශයෙන්ම පුළුවනි. දැන් පුළුවනි කියන්නේ දැන් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ මට මගේ මතකයක් තියෙනවා. දැන් 2015 ඉස්සර ඒ අවස්ථාවකදී මම මේ පොඩක් යෝජනාවක් වශයෙන් ගෙනාවා මෙහි හම්බන්තොට. රජ ඉඩම් සෑහෙන තියෙනවා. දැන් මේ හැමදේම අපිට ලොකු කර්මාන්තශාලාවක් හදන්න පුළුවන්. ඉතින් ඒකට හිටපු සභාපතිරට මම යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරා. මේ කළා කිව්වා එහේ ඉඩමක් අරගෙන අපි ඖෂධ කර්මාන්තශාලාවක් හදලා මේක පටන් ගන්න කියලා. නමුත් ඒ ගන්ට රජත් වෙනස් වෙලා ගියා. දැන් අලුත් රජෙක් ආවා. දැනට මොකද තියෙන්නේ? තවත් නිෂ්පාදනාගාරයක් අපි බිහි කරන්නයි. බිහි කරලා දැන් අපිට එන හොඳ අධ්‍යක්ෂීම් තියෙන සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒ අය තැන් වලට දාලා අපිට මේ ගොඩ ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ඉස්සර අපි සන්තාව පටන් ගන්න අපිට මේ පුහුණු සේවකයෝ අපිට හිටියේ නැහැ. අපිට සිද්ධ වුණා දේශන පවත්වලා පුහුණු කරලා මේ දැනුවත් කරලා මේ කරන්න. දැන් ඒක කවුරුත් දැන් දැනුවත් වෙනවා. දැන් ඒ අතින් අපි ඉස්සරහින් ඉන්නවා. ඉතින් කරන්න තියෙන එකම දේ අලුතින් මේකක් බිහි කරලා ඉතිරි ටිකත් අදලා මේ කරන එක තමයි. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද මේ වැඩසටහන සඳහාම අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අත වශයෙන්ම උපසේන ජයරත්න මහතා ඔහු ආරම්භයේ සිටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග බැඳී සිටියා. ඒ ආරම්භයේ සිටම මේ සියලුම කාර්යයන් වලට එකතු වුණා. ඉතින් ඔහු සතු දැනුම ඉතාමත් විශාලයි. ඉතින් අපි යෝජනා කරන්නේ ඔහුගේ දැනුම ලබා දීමට සූදානම්. ඒක නිසා ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඔහු ඉතින් මේ අය කියන දේවල් වකියුතු පාර්ශ්ව අවධානයට ලක් කරලා රටේ ඖෂධ ප්‍රතිපත්තිය නැවත වතාවක් නියම තැනට රැගෙන එන්න කියලා අපි ඔබගෙන්